ස්වාමීන් වහන්ස, ඒ වගේම භවනා කරන කෙනෙකුට නොපෙනෙන සත්වයන්ගේ අමනුෂ්‍ය කොටස්වල බලපෑම් එල්ලවිය හැකිද? භවනා කරන කෙනෙකුට අමනුෂ්‍ය කොටස් වලින් බලපෑම් එන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. දැන් කෙනෙක් ගෙදර භවනා කරද්දී එයාගේ අපට ඉන්නා වූ අමනුෂ්‍ය කොටස්, ඒ කියන්නේ එයාගේ අතීත ඥාතීන්ගේ අමනුෂ්‍ය කොටස් මෙයා භවනා කරනවට කැමති නැහැ. එයාට ඕන මෙයාවත් කොහොම හරි කාමච්ඡන්දයන් තුල ඉඳලා මැරුණාට පස්සේ ඒගොල්ලන්ගේ කොටට ගන්න. තමන්ගේ ඥාතියා කවදාකවත් නිවන් දකින්නවට මේ මැරිච්ච ඥාතීන් කැමති නැහැ. ඒ ඥාතීන් බලාපොරොත්තු වෙන්නේ මෙයාත් කවදා හරි දවසක තෘෂ්ණාවෙන් ඔද්දල් කරලා ඒගොල්ලන්ගේ කොටටම ගන්න. ඒකට එහෙම කළාම අර ගෙදර ඉන්න කෙනා භාවනා කරද්දී අර ඥාතීන් නැවිල්ලා එක එක ආකාරයෙන් රූපයන් මවන්න පුළුවන්. බිය ගන්නන්න පුළුවන්. එතෙන්දී භාවනා කරන කෙනාගේ ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ ගෝලයාට කමටහනක් දෙන්න. දකින්නා වූ සෑම රූපයක්ම අනිත්‍යයි කියලා දකින්න. එසා භාවනා කරන වෙලාවේ අමනුෂ්‍ය රූපයන් පේනවා කියන කාරණේ අස්වාභාවික දෙයක් නේ, මේක ස්වභාවික දෙයක්. මොකද ඒ අමනුෂ්‍ය කොටස් Taman භාවනා කරනවට කැමති නැහැ. ඒගොල්ලෝ හදනේ කොයි ආකාරයෙන් හෝ Tamanගේ හිත මිනිසයාගේ හිත පෙරලන. දෙවෙනි කාරණේ මේවා හිතීම නිසා Taman තුල ස්වයංක්‍රීයව මෙවැනි දේවල් මතුවෙන්නත් පුළුවන්. තේරෙන මානසික තත්ත්වයන් මත. අමනුෂ්‍යෙක් නැහැ, නමුත් එයා තුලින් මතුවෙන්නා වූ අමනුෂ්‍යයෝ ඉන්නවා. එයා තුලම අමනුෂ්‍යෙක් මතුවීම තුල යා, එතකොට ඒ හිත යා මායය හැටියට දකින්නේ නැහැ. ඒ අමනුෂ්‍යෙක් හැටියට මතුනා වූ හිත මායයා, ඒක හිත පංච උපාදානස්කන්ධය. නමුත් ඒ හිත යා මායය හැටියට දකින්නේ නැහැ. එතකොට එයා හිතට බැඳෙනකොට ඔන්න අනිවාර්යෙන්ම රූපයට මතුවලා පේනවා. ඒ රූපය තුලින් එයා දකින්නේ මායයා, නමුත් එයා ඒක හඳුනන්නේ නැහැ. ඉතින් උතන්දි තියෙන එකම ප්‍රශ්නේ තමයි භාවනා කරන්න S2 පියාගත්ත කෙනා Tamanta සකස් වෙන සෑම චිත්තයක්ම අනිත්‍යයි කියලා දැක්කනම්, මතුවෙන්නා වූ සෑම රූපයක්ම අනිත්‍යයි කියලා දැක්කනම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. නමුත් අමනුෂ්‍ය රූපයක් දැකලා ඒ රූපය කෙරෙහි එක්ක ඇලුනොත් ගැටුනොත් අනිවාර්යයෙන්ම ඒ සිත නිසා තවත් සිත් 100ක් ඇති වෙන්න පුළුවන්. තේන එතෙන්දි තියා ඉතින් භාවනාවේ විකෘතිභාවයට පත් වෙනවා. ඒ නිසා භාවනාවේදී Taman දක්ෂ වෙන්න ඕනේ සකස් වෙන සෑම සිතක්ම අනිත්‍යයි කියලා දකින්න.